අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත නව කැබිනට් ඇමතිවරු 4 දෙනෙකු දිවුරුම් දෙයි විදේශ කටයුතු ඇමති ජී.එල්. දිනේෂ්ට රාජ්‍ය පරිපාලන සොදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමතිකම නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න විදුලි බල හා බලශක්ති ඇමති කාංචන අලියට පොහොට්ටුවේ සහය පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ජනපති හමු වෙයි राजे पाटी गेवान साली अच्छू गहन हदन आलूत अग मैती रानेल समुगन्ने नह वेन्वन्ने नह केदिन कहो अपगे सितुम पैतुमन इट्टु वेवी साजित यालित अग मैती कम इल्ला जानपति टलियाई ආදරේ අරගලයට දින 36යි ගාලු මෝදර ප්‍රහාරය ගැන හොයන්න CID නිලධාරීන් යයි ගෑස් නිසා කොළඹ ප්‍රදේශ රැසක් උණුසුම් වෙයි වෙසක් අසිරිය මෙවරත් නැහැ සැරසිලි නිර්මාණකරුවන් කබලෙන් ලිපට වසර 3කට පසු ප්‍රදර්ශනයට සූදානම් මාළඹේ තොරණ පිටකොටුවේ තොරණ ඇද වැටේ දැන් දේශීය පුවත් මුදල් මුද්‍රණය කලේ නැත්නම් රජයේ සේවකීන්ට වැටුප් කෙවීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ABC පුවත් සේවය සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී මේ අතර රටවල් රසක තානාපතිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා මේ අවුරුද්ද තමයි අපිට අමාරුම අවුරුද්ද විදේශ විනිමය නැහැ අනික් අතට ආණ්ඩුවට ආදායම් නැහැ මොකද විදේශ විනිමය එක්ක අපේ ව්‍යාපාර ක්‍රියා කරන්න නැත්නම් බදු ගෙවන්න බෑ බදු අඩු කරලා තියෙන්නේ රැකියා නැති වෙනවා ඉතින් එතන විදේශ විනිමය නිසා රුපියලේ ආදායමුත් නැහැ දැන් අපි කොහොමද රුපියලේ ආදායම් වැඩි කරගන්නේ මම තාම සංඛ්‍යා ලේඛන දිහා පරීක්ෂා කළා නැහැ දැනට කියන්නේ ඩොලර් බිලියන 3ක් විතර වුමනයි කියලා දැන් මේක අපි ලබා ගන්න එක තමයි අපිට තියෙන්නේ පළවෙනි අභියෝගය හැම වෙලේම මං අගමැති වුණාම තුන් වේලක් කන්න දුන්න මිනිස්සුට. මොකද ජීවත් වෙන්න දුන්න. රැකියා ඇති කරා. ඉතින් අද වැඩ කටයුතු ආරම්භ කරා මේ දවස් කීපෙම. වෙසක් වෙලාවත් මං නිවාඩුවක් ගන්න අපි රැ වෙනකම් වැඩ කරන්නේ. දැන් රටට රුපියලේ ආදායම් නැහැ. දැන් ට්‍රිලියන 3ක් මුද්‍රණය කරලා තියෙනවා. දැන්වත් ට්‍රිලියන 3 අවසානයි. අපිට දැන් තියෙන්නේ ආණ්ඩුවේ බිලියන 100යි. දැන් ආපහු පාර්ලිමේන්තුවෙන් තව මුදල් මුද්‍රණය කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබතුමාගේ ආර්ථික ප්‍රතිපත්තියත් වෙන්නේ මුදල් මුද්‍රණය කරලා ආර්ථිකය. නෑ මගේ එක ඒක නෙමෙයි. දැන්ට කරන්න සිදු වෙනවා. මං නෙකඩුවත් පඩිගෙවන්න බැරි වෙන රජයේ සේවකයන්ට ජනතාව එපා කියලා කියපු කට්ටිය මාස ගානකින් ආපහු මහින්ද සුලඟක් එක්ක ඇවිල්ලා ගෙනාවා. හරි ඉතින් ඒක ගෙනාවේ මාධ්‍යනේ ඉතින් මාධ්‍යෙන් ගින් අහන්නේ. ඔබතුමා මොකද මන් දිහා බලන්නේ මං කරපු වැරද්දක් නෙමෙයි. මට කියන්නේ එක මාධ්‍ය නාලිකාවක් මේ ගෝටට ඡන්දි දෙන්න එපා කිව්ව එක. මම බොරු කාර්යය බටහිර යන IMF කාර්යය කියලා මාධ්‍යයයි සමාජ මාධ්‍යයයි දෙකම නැති කර. ඉතින් අන්තිමට මං කිව්වේ හරි ගියා. මේ ඔක්කොම මම නෙමෙයි ඇති කරේ. මේගොල්ලෝ ආපහු බලයට ගෙනාවේ මේ නඩු බොරු කියලා කිව්වේ මාධ්‍ය. කොහොමද ජාත්‍යන්තර සහාය ලබා ගන්න ඔබතුමා වැඩ කරන්නේ මම කතා කරන්නේ ඒගොල්ලෝ එක දැන් තමයි තානාපතිව හම්බුණා ඔබතුමා කොහොමද චීනෙත් එක්ක වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ මම මිටි ඉස්සලා වැඩ කරේ ජනාධිපතිතුමාත් දන්නවා අගමැතිවරයත් දන්නවා ඉන්දියාව සහ ඇමරිකාව ඇතුළු අනිත් රටවල් එක්ක ඔබතුමාගේ ඒකටත් පුළුවන් මොඩි අගමැතිතුමා ඉන්නවා කතා කරන්න පුළුවන් මට ප්‍රශ්නයක් නෑ මට ඕනේ දැන් තරුණයන්ට හොඳ අනාගතයක් දෙන්න අපේ තරුණයන් මම දැකලා තියෙනවා ගෝඨාගෝගම සංවිධානය කරපු හැටි බලන්න අපි කවුරුත් කිව්වේ නෑ එයාම ගිහින් කරන්නේ අන්න එහෙම හැකියාවක් තියෙනවා जनाधिपति गोटाबे राजपक्ष ඒකොටුව ජනාධිපති මන්දිරයේදී නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ වැඩ බාරගත්තද අපේ රටේ තවමත් පූර්ණ කැබිනට් මණ්ඩලයක් නැහැ. මේ අතර පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් නව අමාත්‍යවරු සිව් දෙනෙක් පත් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්. පාර්ලිමේන්තුවේ සහ රටේ අනිකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවර පවත්වාගෙන යාම සඳහා මෙලෙස අමාත්‍යවරු සිව් දෙනෙකු පත් කිරීමට ජනාධිපතිවරයා පියවරගත් බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ මහාචාර්ය ජී.එල්. පීරිස්වයි. දිනේෂ්
විශේෂ ගුණවර්ධන පත් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යවරයා ලෙසයි නාගරික සංවර්ධන නිවාස අමාත්‍ය දුරේ හිමි වැත්තේ ප්‍රසන්න රණතුංගටයි විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර පත් කර තිබෙනවා නව ඇමතිකම් ලබාගත් සිවුදෙනා අද ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නා ඒ කොටුව ජනාධිපති මන්දිරයේදී දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ටෙලිවැකිය අවශ්‍ය නම් රනිල් වෙනුවෙන්ම වෙන් කරන්නත් පුළුවන් රනිල් වික්‍රමසිංහ පිළිබඳව ඊයේ අප කියූ දේ අදටත් වළංගුයි ඔහුට බටහිර ධනේශ්වර රාජ්‍යවල සහය ලැබේවි ඒ කියන්නේ ණය ලැබේවි සමහර විට ඉක්මනට IMF සහනත් ලැබේවි දැන් සමහරු කියන්නේම රනිල්ට ජාත්‍යන්තරයේ සලකනවා කියලානේ රනිල්ට විතරක් අමුතු විදිහට සලකලා ණය දෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ නේද ඒ රනිල් ටයිකෝට් අඳින නිසා වෙන්න බැහැනි රනිල් චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන නිසා වෙන්නත් බැහැනි රනිල්ට හොරකම් චෝදනත් නැති නිසා හැම නෙමෙයිනේ ඔය වැඩියෙන් සලකන්නේ රනිල් අතිශය බුද්ධිමත් වෙන අය බුද්ධිමත් නෑ කියලා එහෙම හිතලත් වෙන්න බැහැනේ නේද ජාත්‍යන්තර ණය දෙනකොට දාන කොන්දේසි වලට රනිල් හරි ඉක්මනට හා කියනවා රනිල්ගේ මාමා ජේ.ආර්. ජයවර්ධන වරක් කිව්වා මට රකින්නට පරපුරක් හෝ ඔටුනු පළඳන්නට කුමාරයෙකු හෝ කුමාරියක නැහැ කියලා රනිල් වික්‍රමසිංහටත් එහෙම තමයි ඇත්තටම ඉතිහාසයේ හැසිරීම දිහා බැලුවමත් ඔහුගේ හෙට දවස තුලත් ඔහුට රකින්නට රටක් හෝ පරපුරක් තිබේද කියන ප්‍රශ්නය අසන්නටම වෙනවා. ඒ නිසා ණය ගැනීමවලදී අනිත් නායකින්ට වඩා රනිල් ඉදිරියෙන් ඉන්නවා. ඒ කියන්නේ හොඳ අලි හිඟන්නේ. මේ වෙලාවට මතක් වෙන්නේ මර පාර අද්දර ඉන්න අලි හිඟන්නව. එහෙම නැතුව ජාත්‍යන්තරය තුළ මේ රනිල්ට විතරක් ණය වැඩියෙන් දෙන්න බැලූ බැල්මට අමුතු හේතුවක් නැහැ. හැබැයි මින් ගම්මෙ වන්නේ නැහැ. රාජපක්ෂලා හරි අඩුවෙන් තමයි කොන්දේසිවලට එකඟ වන්නේ එකඟ වුණේ කියලා. රාජපක්ෂලාගේ වැඩිම නැඹුරුව තිබුණේ චීනය වගේ රටවල් වලින් ද්විපාර්ශ්වික ණය ගන්න එකනේ. එතකොට ගන්න ණය වලින් ලොකු කොටහක් හොරකම් කරන්න පුළුවන්. එහි ප්‍රතිඵල තමයි ඔය පෝට් සිටි හම්බන්තොට වරාය ආදිය. හැදුවට වඩා ගැහුවා කියලා අය අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ නේද? බටහිර ධනවාදී කඳවුරෙන් රනිල්ට ණය ලැබෙන කොටත් ඔය එක එක කොන්දේසි සහ රටේ කොටස් ඉල්ලලා තමයි ණය ගනුදෙනු වෙන්නේ. ඔය එක රටක්වත් මීය කඩන්නේ නැහැ අතලෙව කන්න. ඇත්තටම මේ වෙලාවේ ණය ගන්න වෙන බව ඇත්ත. හැබැයි හෙටත් අනිද්දටත් ණය ගන්න ණයකාරයෙකුටම මේ රට බාර දෙන්න ඕනේද? ඒකයි අප නිරන්තරයෙන් කියන්නේ මේ රට අලුත් බුද්ධිමත් මණ්ඩලයක් යටතට එහෙමත් නැත්නම් අලුත් බුද්ධි පරම්පරාවක් යටතට බාර දිය යුතුයි කියලා. රට හදන්න අලුත් ක්‍රම ගැන හිතන පරපුරක් එක්ක ඉදිරියට යා යුතුයි කියලා. දැන් රනිල් අගමැති වුණ ගමන්ම අද යලි කියනවා සල්ලි අච්චු ගහන්න වෙනවලු. එහෙම නැත්නම් රජේ පඩි ගෙවන්නත් බැහැලු. රනිල් වික්‍රමසිංහට පින් සිද්ධ වෙන්න රාජපක්ෂලා පරිස්සමින් දඬුවම් නැතුව කරපු වැරද්දකුත් නැතුව වැංජෙන්නට පුළුවන්. පිලිපීනයේ මාකෝස්ගේ පුතා දශක දෙක තුනකට පසු යලි බලයට ආවා වගේ අලුත් රාජපක්ෂ කෙනෙකුටම පාරක් හදලා දීලා සමහර විට අගමැති රනිල් ගෙදර යාවි. එයා ආවත් ගියත් දැනට වෙන්න පුළුවන් දේ තව තව ණයබර වැඩිවීම පමණමයි. පෝට් සිටි හම්බන්තොට වරාය ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වගේ තව තව තැන් කාට කාට හරි දිගු කාලීනව බදු දෙන්න හෝ විකුණන්න වේවි. ලෝකයේ ඇතැම් රටවල රාජ්‍ය නායකින්ගේ නම් වලින් ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වලා දීලා තිබෙනවා. එහෙම සම්ප්‍රදායක් තිබුණා. රොනල්ඩ් රේගන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය හැඳින්වුණේ රෙගොනොමික්ස් කියලයි. ජපානයේ හිටපු අගමැති ෂින්ෂෝ අබේගේ ආර්ථික වැඩපිළිවෙල හැඳින්වුණේ අබේනොමික්ස් කියලයි. එහෙමනම් ඇත්තටම රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය සමහර වෙලාවට විකුනොමික්ස් වෙන්නත් පුළුවන්. මේ ගෙවුණු අවුරුදු 74 පුරාම අප සිදු කර ඇත්තේ එයයි. අපේ පාලකින් සිදු කර ඇත්තේ ණයබර වැඩි කිරීම සහ අපේ දේපළ කාට හෝ බදු දී ඒ මුදල්ද කාබාසිනියා කිරීමයි. එහිලා මේ වන විට අපේ ණයබරවන ඇමරිකානු ඩොලර් බිලියන 50 ඊට කදිම උදාහරණයක්. දැන් ඇත්තටම රනිල් වික්‍රමසිංහ අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතරය ලැබේවිද නැද්ද කියලා මේ වෙලාවේ හරි හරියට තර්ක ගොන්නයි. මේ වෙලාවේ ඒක විග්‍රහ කරන්න කාලය මිඩංගු කරන එකේ තීරුමක් නැහැ කියලාමයි අපට හිතෙන්නේ. මොකද
ඔය 225 ඇතුලේ හෘද සාක්ෂිය ඇති මිනිසුන් ඕනේ නම් 10 15 දෙනෙක් ඉඳීවි. ඊට වැඩිය නම් ඉන්න විදිහක් නැහැ. අනිත් උන්දලා කොහොමත් මේ බොරදියේ ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් හෝ අඩුම ගානේ කෝටි 10 15 ඩීල් පාරක් දාගනු නියතයි. ඒ එක්කම හරි සාධාරණ තර්කයකුත් ගෙන ඒවි. ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, විදුලි කප්පාදුව, බඩු මිල ආදිය අඩු කරන්න අප ජීවිතයේ පරදුවට තබා අපේ දේශපාලන අනාගතයේ පරදුවට තියලා මේ ඇමතිකම් බාරගත්ත කියලා හෙට අනිද්දාට කියන්න පටන් ගනීවි. දැන් ඇත්තටම මේ සියලු වෙනස්කම් මේ රටට හඳුන්වා දුන්නේ ගාලු මෝදර අරගලේ. ඒ නිසා අද ටෙලිවැකියේ අවසන් කොටස ගාලු මෝදරට වෙන් කරන්න තීරණය කළා. ගාලු මෝදර උද්ඝෝෂණය ආරම්භ වෙන්නේ ගෝට ගෝ හෝම් කියමින්. ඒ පසුගිය අප්‍රේල් 9 වෙනිදායි. ඒ වන විට අපේ ප්‍රධාන විපක්ෂය විවිධ සිහින කතාවල ගිලමිනුයි හිටියේ. ඔය දැනුත් එහෙම හීන දකිමින් හිටපු නිසානේ රනිල් වලෙන් නැගිටලා ආයෙත් අගමැති වුණේ. සජිත්ලා සීනි බෝල කතා කිය කිය කාට කාට හරි බෝල පාස් කර කර තාම ඉන්නවා. මේ තරුණ අරගලයට අද විවිධ අයිතිකාරීන් හිටියත් හිතන තරම් ලේසියෙන් මේ අරගලය කාගේවත් නමට ලියා ගන්න බැරි වේවි. මොකද මේ ජෙනරේෂන් එකට මේ පරම්පරාවට ලෝකය කියන්නේ සහස්ත්‍ර පරපුර කියලයි. බටහිර සමාජ විද්‍යාඥයින් කියන්නේ ඩිජිටල් සොදේශිකයන් කියලයි. ඒ අන්තර්ජාලය ජංගම උපාංග සහ සමාජ මාධ්‍යවල ඉහළ භාවිතය සහ නිපුණතාව නිසායි. මේ පරපුර 1980න් පසු පරම්පරාවයි. මේ පරම්පරාව සාම්ප්‍රදායික චාරිත්‍ර අභිබවා යමින් නැගිටින්න හදන පිරිසක්. තමන්ගේ වෘත්තිය ඇතුලේ සතුට හොයන පිරිසක්. මෙයගේ විශේෂත්වයක් තියෙනවා. වැරදි සමාජ ක්‍රමයන් රුස්සන්නේ නැහැ. ඒ වැරදි සමාජ ක්‍රමයේ වෙනස් කරන්න ඕනි කියලා විශ්වාස කරන පරපුරක්. ඒ වගේමයි දේශපාලන වහල්ලු නෙමේ. නමුත් යහපත් දේශපාලන මතයක් තිබිය යුතුයි කියලා විශ්වාස කරන පරපුරක්. නමුත් මේ ගාලු මෝදර අරගලයට විවිධ අයිතිවාසිකම් ගොඩනගා ගනිමින් මේ අරගලය අයිති කරගන්න හදන දේශපාලන හිකනලුන් ඉන්නවා. ඒ දේශපාලන පක්ෂත් මේ ආදරේ අරගලයට ගහපු අයත් තේරුම් ගතිය යුතු වැදගත්ම දේ තමයි මේ අරගලේ මුල් සටන් පාඩය ගෝටා ගෝ හෝම් කියලා ආරම්භ වෙලා මයිනා ගෝ හෝම් දක්වා ඇවිත් 225ම එපා කිව්ව තැනට ආවා. මේ තරුණ අරගලයේ ඇතුලේ 225ම එපා කිව්ව එකට අනන්ත අප්‍රමාණ වැරදි අර්ථකතන දෙන පිරිස් බිහි වෙලා 225ම එපා කිව්වේ පාර්ලිමේන්තු එපා කියලාද අහනවා. එහෙම වුණොත් කවුද රට පාලනය කරන්න කියලා අහනවා. සිංහල වුණත් අපේ බහුතරයේ දේශපාලන සාක්ෂරතාවයේ අකුරු කියවීම හරිම දුර්වලයි. මේ තරුණයින් ගෝටටත් 225ටත් හැමෝටම යන්න කිව්වේ හොරු නිසායි. ජාතික ධනය නිකරුණේ වියදම් කරන නිසායි. අනික අධික සැප සම්පත් මහජන මුදලින් භාවිත කරන නිසායි. පක්ෂවලට කියන්නේ ආයේ 225ට කසිප්පු වෙලෙන්දන් සහ එතනෝල් වෙලෙන්දන් කුඩු බිස්නස්කාරීන්, දූෂිතීන්, ස්ත්‍රී දූෂිතීන්, මංකොලකාරීන් එවන්න එපා කියලයි. ගෝටා ගෝ හෝම් කියනකොට ගෝටා ගිහින් ඒ වෙනුවට ටයිකෝඩ් දාගත්ත සාටකේ යටින් දාගත්ත රනිල් රාජපක්ෂ කෙනෙකු අවශ්‍ය නැති බවයි. සිංහලෙන් කියන්නේ මේ ජාතියේ විධායක ජනාධිපති ක්‍රමයේ තුල දූෂිත උද්දච්ච දේශපාලඥයින් එපා කියලයි. ඒ වගේමයි 225ට ආයේ හොරු නූගත්තු අපරාධකාරීන් එපා කියලයි. ලෝකයේ පුරා ණය හිඟා කන්න ඉපදුන උන්දල වෙනුවට අලුත් නිර්මාණශීලී දැක්මක් ඇති මිනිසුන් අවශ්‍යයි කියලයි මේ තරුණ පරම්පරාව කියන්නේ. මේ ආදරේ අරගලයට පහර දීම සැලසුම් කර මදාවි අපරාධකාරීන් බස් වලින් අරගෙන කොළඹ ගේනකන් ඔය විධායක බලතල සහිත මහා බුද්ධ්‍යංශයකුත් තියෙන ජනාධිපති නන්දසේන හිටියේ නින්දෙද? එක කුසුපන් අයියා හැරනකොට මල්ලි දන්නේ නැද්ද වෙන්න යන දේ? එනිසා මේ ආදරයේ අරගලයට ගහපු ඊට අනුබල දුන්නු සියලු දෙනාම දැන් නීතිය හමුවට ගේන්න ඕනේ. රටේ නීතිය හමුවට ගේන්න බැරි නම් ජාත්‍යන්තර නීතිය හමුවට හෝ මේ අය ගෙනියන්න මතක තියාගන්න. පර්සි මහේන්ද්‍රව වගේම ජොනි ලව රෝහිත ලව අත්අඩංගුවට ගන්න. බොරුවට අන්තිමට ඔය ඩෑන් ප්‍රියසාත් මහින්ද කහඳගම හෝ වසන්ත හඳබාන් ගොඩලා තමයි පොලු දීලා
ග්‍රහණය කළේ කියලා ඒ උන්දලා විතරක් අත්අඩංගුවට අරන් බේරෙන්න නම් හදන්න එපා. ගහන්න ගිය අය සැලසුම් කළ දවසට පෙර අටමස්ථානත් වැඳ පුදා ගත්තනේ නේද? අගමැති රනිල් රාජපක්ෂට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයි කියලා හිතන්නත් එපා. ඒක හරියට කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්නවා වගේ වැඩක්. තාජුඩින්ලගේ මරණවල සිට නීතිය ක්‍රියාත්මක වුණ හැටි අප රනිල් මෛත්‍රී යහපාලනයේදී දැක්කා. මාධ්‍යවේදීන්ට කපලා කොටලා මරලා දාපු වෙලාවේ රනිල් මෛත්‍රී යහපාලනය ඉටු කරපු යුක්තිය සාධාරණයක් අපි දැක්කා. මේ රටට යුක්තිය සාධාරණත්වයේ සඳහා මේ තරුණ අර්ගලය නවජවයක්. මේ ආදරයේ අර්ගලය කියන බස් එකෙන් සමහරු මගින් බැහැලා යාවි. අපේ ජීවිතත් එහෙම තමයි. කී දෙනෙකු මගින් බැහැලා ගිහින් තියෙනවද? නමුත් ගාලු මෝදර අර්ගලය ස්ථිර වශයෙන්ම කවුරු කොහොම මගින් බැහැලා ගියත් මේ බස් රථය ගමනාන්තය දක්වාම ගමන් කරනු ඇති. අවසන් වශයෙන් ආයෙත් කියන්න තියෙන්නේ ගෝටා ගෝ හෝම් කියලායි. නමුත් රනිල් ගෙත් රාජපක්ෂලගෙත් මාර සමාන ලක්ෂණ තිබෙනවා. රනිල්ට යන්න කියන්නේ දැන් අවුරුදු 15ක 20ක ඉඳලා ගෝ කිව්වහම ආයේ එනවා. රාජපක්ෂලත් එහෙමමයි. ගෝ කිව්වහම ආයේ එනවා. ඒ නිසා එකක් මතක තියාගන්න ඕනේ, අගමැති රනිල් වගේම රාජපක්ෂලට මොනතරම් යන්න කිව්වත් ආයෙම කැරකිලා එනවා කියන එක. අවසන් වශයෙන් අර මේ නාමල් උඩුගම ගයන ගීතයක් තියෙනවා. ඒ ගීතයේ තියෙන්නේ සමුගන්නේ නැහැ, වෙන්වන්නේ නැහැ කියලා. රනිල් වික්‍රමසිංහත් රාජපක්ෂලත් මේ ගීතේ තමයි ගයමින් ඉන්නේ, සමුගන්නේ නැහැ, වෙන්වන්නේ නැහැ කියලා. එහිම තව පදයක් තියෙනවා, කෙදිනක හෝ අපගේ සිතුම් පැතුමන් ඉටු වේවි කියලා. අපට කියන්න තියෙන්නේ මේ පරපුර ඔබ දෙපළටම සමු දේවි, රටේ සිතුම් පැතුම් ඉටු වේවි කියලයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී තිබෙනවා. ඒ සිය ස්ථාවරයේ ජනාධිපතිවරයාට දැනුම් දීම සඳහායි. මේ අතර ජනමතයට පටහැනිව පිහිටු වීමට අදහස් කරන අමාත්‍ය මණ්ඩලයට සමගී ජන බලවේගයෙන් කිසිදු සමාජිකයෙකු යෝජනා කරන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ජනාධිපතිවරයා ඔහු වෙත යොමු කළ ලිපියකට පිළිතුරු ලිපියක් යොමු කරමින් ජනමතයට පටහැනිව පිහිටුවීමට අදහස් කරන අමාත්‍ය මණ්ඩලයට සමගි ජන බලවේගය විසින් කිසිදු සමාජිකයෙකු යෝජනා කරන්නේ නැති බව එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ ජනාධිපතිවරයා ඔහු වෙත යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ලිපියෙන් දන්වා සිටියේ නව අමාත්‍ය මණ්ඩලයට සමගි ජන බලවේගයේ සමාජිකයින්ගේ නම් යෝජනා කරන්නේ නම් නොපමාව එම නම් ඉදිරිපත් කරන ලෙසයි. එම ලිපියට පිළිතුරු දක්වමින් විපක්ෂ නායකවරයා දුරටත් සඳහන් කර ඇත්තේ තමන් මැයි මස 12 වන දින යොමු කළ ලිපියේ සඳහන් කොන්දේසි වලට යටත්ව තමන් විසින් පිහිටවන රජයක අගමැති ලෙස කටයුතු කිරීමට කැප වී සිටින බවයි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී තිබෙනවා. ඒ පක්ෂයේ ස්ථාවරත්වය ජනාධිපතිවරයාට පැවසීම සඳහායි. සියලු දෙනාම ඒකමතිකවම තීරණය කරා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දෙන්න. අපි මේ සීලු තීන්දුව ගන්නේ තනතුරු වරදාන වරප්‍රසාද වෙනුවෙන් නෙවෙයි, රට සහ ජනතාව වෙනුවෙන්. කවුරු හරි කියනවනම් බහුතරය නැහැ කියලා, බහුතරයේ උපරිම අපි 17 වෙනිදා පෙන්නනවා. අපි ආණ්ඩුව ඉස්සරහට සාර්ථක කරගෙන යනවා කියන එක කියන්න කැමතියි. අපි දැන් ඉන්න ස්වාධීන නොවිච්ච මන්ත්‍රීවරු සියලු දෙනාම අර ස්වාධීන වෙච්ච 10 දෙනාය කණ්ඩායමත් සහයෝගය ලබා දෙනවා කිව්වා. ඒ වගේම අනිකුත් ස්වාධීන වෙච්ච කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරන්න ජේෂ්ඨයන්ට බාර දුන්නා ජනාධිපතිතුමා. මෙතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලිපියක් යොමු කර තිබුණා. එහි දැක්වුණේ සම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනින් ඔබට කිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම අවශ්‍ය බවයි. ශ්‍රී ලංකාව ආර්ථික, සමාජීය හා දේශපාලන වශයෙන් ස්ථාවර කිරීම සඳහා ගන්නා සාමූහික ප්‍රයත්නයට සහය වීම ජාතික වගකීමක් ලෙස සලකා එම වගකීම ඉෂ්ට කිරීමට පක්ෂ බේද නොබලා අත්වැල් බැඳ ගන්නා ලෙසයි අගමැති විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ.
ඊට පිළිතුරු ලිපියක් යොමු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පැවසුවේ තමා ජනාධිපතිවරයාට යැවූ ලිපිවල සඳහන් ස්ථාවරී කිසිදු වෙනසක් නොමැති බවයි. එමෙන්ම ජන ජීවිතයේ ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී ගනු ලැබෙන නිවැරදි තීරණවලට වගකිව යුතු විපක්ෂයක් ලෙස සිය සහයෝගය ලබා දෙන බව එම ලිපියෙන් දන්වා තිබුණා. බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමුගල සිහිකරන වෙසක් පුන් පොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා. 2019 වසරේ සිට මෙවරත් එක වසර තුනක් වෙසක් උත්සවයේ මහ ඉහළින් සමරන්න අවස්ථාව ලැබුණේ නැහැ. වෙසක් උත්සවයේදී ප්‍රතිපත්ති පූජාවට සේම ආමිස පූජාවටත් අපේ බෞද්ධයින් කැමති. ආමිස පූජාවේ එක් ලක්ෂණයක් සැරසිලි තොරණ ඇතුළුද. මෙවරත් ඒ ව්‍යාපාරිකයින් අසරණ වෙලා. බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහිකරන අසිරිමත් වෙසක් පොහෝ දිනය හෙටයි. මේ ගෙවෙන්නේ මුළු රටම වෙසක් අසිරියෙන් නැහැවෙන්න ඕන කාලයක්. නමුත් අපේ රටේ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුද හමුවේ මෙවරත් ඇත්තටම වෙසක් නැහැ වගේ තමයි පේන්නේ. වෙනදා වෙසක් කාලයේ වෙනකොට විවිධ සැරසිලි පහන් කූඩු අලෙවි කරලා තම ජීවිකාව ගෙන ගිය ව්‍යාපාරිකයින් අද මහමග හුදකලා වෙලා. සිය සැරසිලි සහ නිර්මාණ අලෙවි කර ගැනීමට නොහැකිව ඔවුන් පත්ව සිටි දැඩි අපහසුතාවයකටයි මේ එම ව්‍යාපාරිකයින් අප සමග පළ කළ අදහස්. දැන් අවුරුදු 3430 අපිට කිසිම වෙළඳාමක් නැහැ. මේ අවුරුද්දේ බලාපොරොත්තුෙන් හිටියා. නමුත් මේ අන්තිම බිඳුවටම ගිහිල්ලා තියෙන අපේ වෙළඳාම. අපේ කොටි ටිකක් ඉදිරි කූඩු හැදලා තිනවා ඒ කූඩුත් එහෙමයි. ව්‍යාපාරේ පැත්ත ගත්තොත් මම හිතන්නේ ශ්‍රී ලංකා වාසී සිවිලම ව්‍යාපාරිකයන්ට තර්ජනයක් වෙච්ච අවුරුදු කාල සීමා තුනක් තමයි මේ අවුරුදු තුන. සිවිලම ව්‍යාපාරිකයන්ට බොහොම අසීරු කාරණයකට මුණ පාන්න සිදු වුණා. තමන්ගේ වෙළඳ ව්‍යාපාරය ඉදිරියට කරගෙන එකට එක වටිනාකමෙන් වැඩිවීමක් වුණා. දැන් අපි සාමාන්‍ය වෙසක් කූඩුවක් රුපියල් 110ට 120ට වික වෙසක් කූඩු දැන් ඊට තොරා වැඩි ප්‍රමාණයකට මිනිසුන්ට දෙන්න සිද්ධ වුණා. හරි කනගාටුයි. මේ මේවාට මේ ඔක්කොම විකිල්ලා. දැන් බලන්න සවකුලක් ගණන් ආ ඔලූස්ස ගන්නත් බෑ. මේ සවකුල රුපියල් 25යි. මේ උරියක් 150යි. ඉතින් කොහොමද බිස්නස් කරන්නේ? අඩු ගානේ කූඩුවක් 500ක්වත් දෙන්න ඕන. නැත්නම් ජීවත් වෙන්න බෑ. අත කාලේ තියෙන අමාරු හැටියට. අත කාලේ මිනිස්සු කූඩුවක් නෙමෙයි ගන්න බලන්නේ. ආල් කිලෝ එකක් පරිප්පු කිලෝයක් කොහොමද ගන්න අපි ජීවත් වෙන්න? කූඩුවක් අරන් එල්ලන්න තන වත්කමක් අද මේ මිනිස්සුන්ට නෑ. අපි ඒ පාර්ට් නම් 100ට 150ට කූඩු වික්කේ. දැන් කූඩු දෙන්න බෑ. කූඩු අන්තිම වෙනොත් අපිට පාඩුයි. ඒ කියන්නේ 500 දින්ටත් අපිට මදි. අපි ගෙවර ගන්න සවකල 1300යි 1400යි රිම් එක. මේ පාර 2800යි 3500යි. රබර් බෑන්ඩ් කිලෝ එක 1700යි. ඒ වගේ බලනකොට අපිට වෙසක් කූඩුවක් මේ පාර දී ගන්න හරි අපහසුයි. මේ පාර ගොඩාක් සීල් එක අඩු වෙලා තියෙනවා. प्रकाश මෙතර වසර 3කට පසුව ඉදිකෙරුණු පිටකොටුව තොරණ අද අධික වර්ෂාපතනය සහ සුළං හේතුවෙන් කඩා වැටී තිබුණා. ආතරේ අරගලයට අදට දින 36යි. ගාලුමෝදර අරගලයට පහර දීමේ සිද්ධියට අදාළව විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකු අද අරගල භූමියට පැමිණියා. ගාලුමෝදර ආතරේ අරගලයට අදට දින 36ක්. පසුකිය නවවනදා මෙම අරගලයට පහර දීමේ සිද්ධියට අදාළව සිදු කරන විමර්ශන සඳහා ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද අරගල භූමියට පැමිණියා. මෙතර ගාලුමෝදර විරෝධතාවේ නිරත අරගලකරුවන් අතරින් දෙදෙනෙකු කැඳවීමටද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මෙම ගැටුම පිළිබඳව කරුණු විමසීමට ඊයේ දින මානව හිමිකම් කොමිසම හමුවේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පෙනී සිටියා.
එහිදී ඔහු සිදුවීම පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලි කර ඇති අතර එම කරුණු මතයි අද අරගලකරුවන් අතරින් දෙදෙනෙකු මානව හිමිකම් කොමිසමට කැඳ වූයේ නව ග්‍රාමාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් සමග අරලියගහ මන්දිරයේ ඉදිරිපිට නෝ ඩීල් ගම ලෙස ගම්මානයක් ඉදිකිරීමට අරගලකරුවන් ඊයේ කටයුතු කළා. අද එහි දෙවන දිනයයි. මේ අතර ගාලුමෝදර අරගලයේ නියත නියෝජිතින් පිරිසක් අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ඔවුන්ගේ අදහස ඇතුළත් යෝජනාවලියක් විපක්ෂ නායකවරයා වෙත පිළිගන්වනු ලැබුවා. प्रतिशांस ගෝඨා ගෝ ඉරට ඒක කෙරෙන්න ඕනේ නැතුව නිකන් මේ ආර්ථිකය 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 කියලා අය ඔල්ලම ආරක්ෂා කරගෙන ඉන්නවා කරන්නේ ඉතින් දැන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ යටතේ ඩීසල් නෞකාවක් අද රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. මේ වන විට පවතින ඩීසල් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නිකුත් කරන අතර අද දිවයිනට ඩීසල් පැමිණි පසු සෙසු කටයුතු සඳහාද ඩීසල් නිකුත් කරන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ. මේ අතර ගෑස් ඉල්ලා කොළොන්නාව මට්ටක් කුලිය හා කොම්පඤ්ඤ වීදියේ මාර්ග වසා දමමින් ජනතාව විරෝධතාවල නිරත වුණා. इंदी नय योजना क्रम अटते अदरात्र मेरठट डीसेल नौका पेमीमट नियमितवतिबिनवा मेतक डीसेल निकुत किरीमसिदुबूये अत्यावश्य कटित संधावनातर अदरात्र डीसेल नौकाव दिवेनट पेमी पासु महाजनतावट डीसेल बेदहरीम सिधुकर्ण बवाई बलशक्ति अमात्यांश पेवसुए पवतिन तात्वे हमुवे पोहे दिने दीद इंधन प्रवाहन कटियत अखंडव सिधुकर्ण बवाई एम अमात्यांश प्रकाश केको संधान कले डीसेल नोमतिकम निसा बोहो डीसेल वाहन अतर मग नतर करगिन बलागिन सिदी महाजन उपयोगिता कोमिसम पेवसुआ केसे वेदात हेट दिन वेसाक पोहे निमित्तेन वेदुली कप्पादुवक सिदु करन्ने नैति बवाई एम कोमिसम वैडिदुरट पेवसुए मेतर पवतिन कालगुण तत्वे हमुवे मेवन विट जलाश किहिपयक जलमट्टम सुलु प्रमाणयकट इहल गोस ऐति बव जलाश बहर इंजिनेरुवन पवसनवा केसे नमुत इदिरि दिनवलत वर्षाव बलापोरुत्तु वन बवाई इंजिनेरुवन पवसन्ने अप निरंतरेन मतक्कला मे विद्युली बल मंडले निरंतरेन पाडु लबन्न हेतु तमाय इंजिनेरुवन लबन अधिक वेटुप दीमना सह मे आयतनेट दरागन्न बेरी सेवक संख्याव मे अतर गैस अर्बुदे हमुवे जनताव गैस लबा गेनीम संदहा दिगु पोलिम वल रेंदी सिटिनवा लिट्रो समागमद सिय गैस बेदा हेरीमे कटियतु सीमा किरीमट पसुगे दा तीरणय कला मे अतर गैस लबा गेनीमट पेमिनी कोलोन्नाव प्रदेशवे जनताव गैस इल्ला कोलोन्नाव मानसांदिय वसा देमीमटद कटियतु कला मेतर गैस नोमेति कमीन मट्टकुले जनतावद एलकंद प्रधान मार्गे मट्टकुले प्रदेशवीन वसादमा विरोधतावे निरतवुना मेतर कोंपान्य वेदी प्रदेश जनताव पार अवहिर करमेन गैस इल्ला विरोधतावे निरतवु ये में आखार टाई मेतन इश्यू कर लंकावे अपट दिरियक्वन अपेम मेहुम मे अभियोगात्मक काले लंकावे अपेम आयवेनुवेन दिरियक्वेनट डायलॉग समग सर्वोदय
මාස් හෝල්ඩින් හේමාස් ආයතනය CPL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙන්ගතු කමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වයේ ලබා දෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දරාගත නොහැකි ලෙස ඉහළ යාම හේතුවෙන් ජනතාව සිටින්නේ දැඩි පීඩනයක ඒ නිසාම දැඩි ආර්ථික අර්බුදයක සිටින අපේම ජනතාව වෙනුවෙන් සහන ලබා දීම සඳහා ආරම්භ කරනු ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහන මේ දිනවල දිවෙන පුරාම ක්‍රියාත්මක වෙනවා එලෙස ක්‍රියාත්මක වෙන මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් මාතර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා ඩයලොග් ආසියාට මාස් හෝල්ඩින්ග්ස් හේමාස් ආයතනය CBL සමූහය සර්වෝදේ ශ්‍රමදාන ව්‍යාපාරය හා PWC ශ්‍රී ලංකා එකතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ කාලේ රටේ තියෙන මේ තත්ත්වය අනුව කරන උපකාරවලට බොහෝම පිං දරු කැටවුන්ට එක වේලක් හරි කන දෙන හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ මේ දීපුවෙක් අපිට ඉතින් ලක්ෂ ගානක වටින බඩු මාලක් දුන්න තමයි කියලා තමයි හිතෙන්නේ ඇත්තෙන්ම මේ අවස්ථාවේ හැටියට ආර්ථික දුෂ්කරතාවයෙන් බැලින් මේ වගේ මේ පවුල් තෝරා බේරාගෙන මේ කරන ලද මේ සමාජ සත්කාරයේට ඩයලොග් ආයතනයට අපි බොහොමම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ හැටර මේ දෙන එක සෑහෙන සහනයක් අපිට මේ ආයතන පහටම බොහොම ස්තුතියි නැති බැරි තෙමට කරමින් හොඳ සැලකිල්ල ගෙන දුන්නාය මේ පින්වර බඩු මල්ල මේ පිනින් ලැබේවා නිවනේ තනතිල්ල මනුදම් මෙහෙවර ලංකාවේ අපිට තිරයක් වෙන අපේම මෙහෙයුම රාත්‍රී පුවත් විකාශය අවසන් ඔබට නිරෝගී බව හා ආරක්ෂාව දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න